වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්කොට් මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම අද අලුයම තලංගම පොලිස් බලප්‍රදේශයේදී ක්‍රියාත්මක කෙරුණා. Seat Car Radials. The road is yours. එහිදී සැකපිට පුද්ගලයන් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සංවිධානාත්මක අපරාධ කළ සමාජිකයෙකු වන චතුරංග පුෂ්ප කුමාර හේවත් බන්ටි නැමැති පුද්ගලයෙකුගේ සහෝදරියක්ද හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබුණා. එමෙන්ම හෙරොයින් වලට ඇබ්බැහි වූ අවුරුදු 23ක් වයස ඇති තරුණියක්ද හෙරොයින් සමග මෙහිදී අත්අඩංගුවට ගත්තා. මම කොච්චර ගන්නවද? සික්කේ කඩා ගන්නද? එම තරුණිය සමග යතුරු පැදියෙන් පැමිණි තවත් පුද්ගලයෙක්ද පොලිසිය මෙහිදී අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු සන්තකයේ තිබී අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා. මෙම තරුණිය රාත්‍රී සමාජ ශාලාවල ගණික අවෘතියේ නියැලෙන තරුණියක් බවටද අනාවරණය වී තිබෙනවා. පොලිසිය පැවසුවේ අත්අඩංගුවට පත් එම තරුණිය සහ තරුණයා රඳවාගෙන ප්‍රශ්න කරන බවයි. මේ අතර පොලිසිය පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව එක්ව මඩකළඹ ප්‍රදේශයේදී මෙහෙයුම් ක්‍රියාත්මක කළා. එහිදී පරීක්ෂාවට ලක් කළ නිවසක අල්මාරියක් තුල තිබී අයිස් මත්ද්‍රව්‍ය සොයාගෙන තිබූ අතර මත්ද්‍රව්‍ය චාවාරම සම්බන්ධයෙන් අවුරුදු 55ක් වයසැති කාන්තාවක් අත්අඩංගුවට ගත්තා. මේ අතර රත්නපුර පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ගොඩිගමුව තිරුවාණ කැටිය සහ මුවගම ඇතුළු ප්‍රදේශ කිහිපයකදීම යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක කළා. පොලිසිය පැවසුවේ එම මෙහෙයුමේදී විවිධ මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයන් 6 දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි. හෙරොයින් අයිස් ගංජා සහ මත් පෙති ඇතුළු මත්ද්‍රව්‍ය මෙහිදී පොලිස් බහරයට ගත්තා. මේ අතර තංගල්ල දීවරවරාය සහ තංගල්ල ඉන්දිපකුණුගුණ නිවාස සංකීර්ණයේ ආශ්‍රිතවද යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණා. එහිදී වරද කරුවන් සිව් දෙනෙක් සමග මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයන් ඇතුළු සැකකරුවන් 11 දෙනෙකුද අත්අඩංගුවට ගත්තා. මේ අතර තංගල්ල විතාරම් දෙනිය ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ විශේෂ මෙහෙයුමකදී මේගස් ආරේ කජ්ජා යන අන්වර්ත නාමයෙන් හඳුන්වන වරෙන්තුකරුවෙක් සහ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. සැක කටයුතු වාහනයක් පරීක්ෂා කිරීමේදී ඔවුන් අත්අඩංගුවටගෙන ඇති අතර එම වාහනයේ තිබී මාච් කූට්ටමක්ද සොයාගත්තා. මේ අතර පොද්දල ජස්ටින් කන්ද ප්‍රදේශයේ සැක කටයුතු නිවාස කිහිපයක්ද යුක්තිය මෙහෙයුම යටතේ පරීක්ෂාවට ලක් කෙරුණා. මෙම මෙහෙයුමේදී හෙරොයින් ග්‍රෑම් 30ක් සමග සැකකරුවන් සිව් දෙනෙක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ වන විට හෙරොයින් කිලෝග්‍රෑම් 10කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. අයිස් කිලෝග්‍රෑම් 7කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ගංජා කිලෝග්‍රෑම් 288ක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ගංජා පැල 150,000කට වැඩි ප්‍රමාණයක් විනාශ කරලා තියෙනවා. කිලෝ 16කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට අරගෙන තියෙනවා වෙනත් විෂ මද්‍රව්‍ය. ඒ වගේම මත්පෙති 70,000කට වැඩි සංඛ්‍යාවක්. මුළු වැටලීම් 18,248ක් ක්‍රියාත්මක කරලා තියෙනවා. සැකකරුවන් 18,107ක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේ අතර වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොට් මහතාගේ ප්‍රධානත්වයෙන් 2024 නව වසරට සෙත් පතා සර්ව රාත්‍රික පිරිත් සජ්ජහනාවක් ඊයේ පොලිස් මුලස්ථානයේදී පැවති අතර එම අවස්ථාවට හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාද එක්ව සිටියා. වර්තමාන පොලිස්පති තුමා සමාරෝ වාචිකලා මේ වැඩ බලන කියලා මට නම් මේ වැඩ බලන කියන වචනය අදාළ නැහැ. ඔබතුමා කරන පොලිස්පති පදවියේ කඩේ වූ ඔබතුමා තමයි අද පොලිස්පති තුමා. ඔබතුමා ඉදිරි පියවරක් තබලා අපේ පොලිසිය මාර ඇමතිතුමාගේ පූර්ණ
පූර්ණ ශක්තිය ලබාගෙන මේ රටට විශාල ආශිර්වාදයක් වෙයි කියලා මහා සංඝ රත්නය බලාපොරොත්තු වෙනවා.